අපි අද පැමිණ සිටින්නේ අකුරැස්ස පරදු වතුයායට. මේ විශේෂ කාරණාවකට තමයි අද අකුරැස්ස පරදු වතුයායට පැමිණෙන්නේ. මේ පරදු වතුයා ඉන්න සුවිශේෂී වූ දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු හැම වෙන්න තමයි අපි ඉන්නේ. මේ ඉන්නේ බාල කුමාර් තමයි ඒ ක්‍රීඩකයා. 2021 22 වර්ෂවල ශ්‍රී ලංකාවේ වැඩිම දුරක් ඇවිදලා කිලෝමීටර් 2500ක් වගේ දුරක් ඇවිදලා ඔහුට වාර්තා පිහිට ගන්න කියන එක මොකද නිශ්චිත සටහන් තියන්න කිසිම ආයතනයක් නොමැති වුණ නිසා තමයි මම හිතන්නේ ඒක කරගන්න බැරුණේ. ඒ ලෝක වාර්තාකර වගේ යන්න බැරුණේ. ඒ නිසා අපි 2023 වර්ෂයේ අපි බැලුවා මොහු මේ පාගමන යවන්න සංවිධානය කරන්න ඔහුට ලෝක වාර්තාව පිහිටවන්න. ඒ වගේම ක්‍රීඩා සංවර්ධන අධිකාරිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ආණ්ඩුකාරතුමා ඒකේ සහයෝගය ඇතුව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ඇතුව තමයි මෙතුමා යවන්න මේ වසරේ අපි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අපි බාලකුමාර් හම් වෙන්න ආවා. ඇත්තටම බාලකුමාර්ගේ ජීවිත කතාව. බාලකුමාර් කොහොමද කුඩා කාලේ ඉඳලා කුඩා කාලය මොන වගේ විදිහට ගත කරේ කියලා බාලකුමාර්ගේ අදහස් වලින් බාලකුමාර් සිදුවෙච්ච අත්දැකීම් වලින් පහදන්න කියලා මම බාලකුමාර මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා පරදු වත්තේ අරු කළමනාකරතුමා ඇතුළු අප සේවය කරන යටතේ සඳුම් මාත්මයාගේ යටතේ තමයි මම සේවය කරන්නේ. ඒතුමාට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. අද ඇවිල්ලා මම බසර දෙකත් වලට මේ පරදු වත්තට මගේ හැකියාව දැකලා මට මේ ගමනේ යන්න සාර්ථක හතේ තුන්නේ එතුමා තමයි මූලික වෙලා. ඒ නිසා මම මුලින්ම ස්තුතිවන්තව මගේ ක්‍රීඩා ජීවිතයේ ජයග්‍රහණත් එක්ක එතුමාට ස්තුති කළා. මගේ ජීවිත කතාව කියන්න ආරම්භ කරන්නම්. අතර මම 1989 තමයි ජාතික එක මල්ල ක්‍රීඩකෙක් ඇටියට සඳරස් ගාල්ල සඳරස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මම ක්‍රීඩා කරන්න ගත්තේ. ඒ වෙනකොටම මගේ පියා කුඩා කාලෙම හැතැල්ලා ගිහිල්ලා මව නිවසක දාගෙන නිවසවල වැඩ කරමින් තමයි අපුව ජීවත් කරේ. ඉතින් පාසලකට වක්කත් දාන්න තරම් වත්කම් මවට තිබ්දෙන. ඉතින් මා පාවාන් නැසීමේ රුචියේ ඉදිලා තමයි මගේ ක්‍රීඩා ජීවිතේ වසර 15 තුරට ඉදිරියට ගෙනින් තියෙන්නේ. මට පුහුණු කරුවෙක්වත් සිටියේ නැහැ. ඉතින් මම හිතන මුල්ම ජයග්‍රහණය තමයි ලබාගත්තේ ගාල්ල මම මාමෝද සංස්කෘත් ක්‍රීඩා සමාජයේ නර්තන තරඟවල 3 වෙනි ස්ථානය ලබාගත්ත කිසිම දවසක පුහුණු වීමක් නොතර. ඉතින් ඉන්පස්සේ මට හිතෙනවා මගේ ක්‍රීඩා ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් කියන එක මට දැනෙච්ච නිසා මම තනියෙන් පුහුණු වීම කළා. ජයග්‍රහණ රාශිය ලබාගත්ත දකුණු පළාත නියෝජනය කරමින් 2004 දෙසැම්බර් 26/9/26 තමයි සුනාමි විපතින් මට ක්‍රීඩා ජීවිතෙන් අයින් වෙන්න උනේ. මේ වෙනකොට කිසිම නිලධාරියෙක්ගේ අවධානය යොමු වෙච්ච නිසා තමයි අද මගේ ක්‍රීඩා ජීවිතේ මේ නතර වෙලා 2021 වසරේ 2020-21 වසර තුල තමයි අද මම ගමන තෝරගත්තේ ශ්‍රී ලංකා පුරා සංචාරය කරන්න පාගමනේ. ඉතින් මගේ මුල්ම ගමන උනේ 2020 කොරෝනා අභියෝගෙන් මුළු ශ්‍රී ලංකා වාසීන්ට සහ ලෝක වාසීන්ට සෙත්පතා කිලෝමීටර් 1500ක් පාගමනින් උත්තම ආචාර පාගමනක් ගියේ. 2021 වසරේ තෝරගත්ත අපේ ජාතික කොඩිය අභිමානය පාතට එන්නකොට ජාත්‍යන්තරෙන් ඒ එක්කම ගාල්ල පින්නදුවේ නගරේ ආයුබෝවන් ශ්‍රී ලංකා පදනම යට මේ වැඩසටහන මම කරේ. ජාතික කොඩිය අභිමාන රැක් ගන්න දින 45ක පාගමන සංවිධානය කරා. එයත් මම සාර්ථක නිම කරගත්තා. ඉතින් මම හිතන්නේ 2022 වසරේ පරදු ආයතනයක සම්බන්ධ වෙලා පාගමනක් ආරම්භ කරා. අද ආපු රටේ අර්බුදත් එක්කම පස්සේ දේශපාලන නැතුව මම හිතුව අනාගත දරුවන්ට පණිවිඩයක් දෙන්න ඕනේ කියලා ඉදිරියේදී මේ සම්බන්ධයෙන්. ඉතින් මම ඒ ගමනේදී මම තෝරගත්තේ මගේ අදහස් තමයි දූෂණින්තර මාතෘභූමියක් මවුභූමියට නැවතත් සාමි උදාවේ ප්‍රාර්ථනා කළ පරදු ආයතන අධිපතිතුමත් එක්ක අත්වැල් බැඳගෙන කිලෝමීටර් 2500ක පාගමන සාර්ථක නිම කරා. ඉතින් මේ වෙනකොට මම තෝරගත්ත 2023 වසරට ලෝක වාර්තාව සඳහා මේක නීත්‍යානුකූලව අද රටට ගියොත් මම හිතන්නේ රටටත් ශ්‍රී ලෝකෙටත් ලොකු ආඩම්බරයක් මේ වෙන්නේ පාගම්. මම හිතන්නේ මගේ දැනුමට මෙතරම් දුරක් අද ලෝකෙ ගමන් කරපු කෙනෙක් නෑ අද වෙනකන් මගේ ක්‍රීඩා ජීවිතෙත් එක්ක. ඉතින් මම හිතන්නේ මේ අසීරු ගමන මට ඉතාල පාසෙන් නිම කරන්න හැකේ කියන එක අද ලෝකෙටම ගෙනියන්න පණිවිඩයක් තමයි ලෝක වාර්තාවකට මම සූදානම් වෙලා තින්නේ. ඉතින් 2023/9/25 උදෑසන 7ට අකුරැස්ස බස් නැවතුම් පලෙන් ආරම්භ කරන්න සීලු කටයුතු සංවිධානය කළා තිනවා. ඒ වෙනින් මම
සියලු ලක්වාසීන් දෙවියන් මාත් එක්ක සම්බන්ධ වෙලා මට මේකට සහයෝගය දක්වන්නේ කියන මේ ලෝක වාර්තාව ගිනි නිම කරන්නට. බාල කුමාරම ලෝකේ වැඩිම දුර විදින්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපිට අකුරැස්සට ඇත්තම අභිමානයක්. අකුරැස්සේ අපේ ජනතාවට අභිමානයක්. පරදු වත්තර අභිමානයක්. 25 වෙනිදා උදෑසන 7:30ට ආරම්භ වෙනවා මේ පාගමන. ආරම්භ වෙලා දෙවුන්දර තුඩුව හරහා පේදුරුතුව තඩුව දක්වා මේ ගමන ආරම්භ කළේ යනවා. ඉතින් මේ ගමන ආරම්භ වෙලා යද්දී මෙතුමාට රැය පහන් කරන්න, ඒ කියන්නේ අවසන් වෙන කිලෝමීටර් 50ක් හෝ 60ක් ගිහිලා අවසන් වෙන අවස්ථාවේදී මේ ගමන අවසන් කළා රැය පහන් කරන්න දැන් අවශ්‍ය වෙනවා. එතකොට අපි මේ මාධ්‍ය තුල එහෙම යනකොට අපි ගරුතර මහා සංඝරත්නයට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ බාල කුමාර් පැමිණියොත් ඔහුට නවාතනක් ලබා දෙන්න. ඒ සඳහා අපි දුරකථනයෙන් සම්බන්ධ කරගන්නවා. අපි බාල කුමාර්ගේ කිලෝමීටර් 386 පාගමන ආරම්භ කරන්නේ 2023 සැප්තැම්බර් මාස 25 වෙනිදා උදෑසන 8ට අකුරැස්ස බස් නැවතුම්පොළ ඉදිරිපිට තමයි ආරම්භ කරන්න සියලුම සූදානම් කරලා තියෙන්නේ. අපි අකුරැස්සවට එසින සියලුම ජනතාවට ආරාධනා කරනවා මේ උත්සවයට සහභාගී වෙන්න කියලා. ඒ වගේම විශේෂ ආරාධිත අමුත්තන් මේකට සහභාගී වෙනවා. ඉතින් සහභාගී වෙලා අපිට සහයෝගය දෙන්න. මොකද අකුරැස්සෙන් මේ වගේ පුජ්‍යලේ බිහිවීම සෑහෙන රටට ආඩම්බරයක්. ඒ වගේම අපේ ගමට, අපේ අකුරැස්ස නගරයට ලොකු ආඩම්බරයක්. මේ සම්බන්ධ සියලු අපේ අකුරැස්ස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සැප්තැම්බර් මාස 25 වෙනිදා උදෑසන 8ට අකුරැස්ස බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණ ලෙස. ඔව්, අපි ඊළඟට අපේ පරදු වත්ත අපේ කළමනාකාරතුමා හම්බ වෙන්න තමයි එතුමාට අපි කතා කරනවා. ඇත්තටම සඳුන් මහත්මයා මේ ලෝක වාර්තාව පිටවන්න බාල කුමාරට මේ වගේ සහයෝගයක් දක්වන්න හිතුනේ ඇයි? ඇත්තටම මේ දක්ෂතාවය මම හිතන්නේ අවුරුදු 2ක් විතර මේ මොහු පාගමන ගියා. ඉතින් මේ තුන්වෙනි එක තමයි ආරම්භ කරන්න හදන්නේ. පරදු වත්තේ කළමනාකාරත්වයේ විදියට ඔබ දෙන සහයෝගය කුමක්ද? ඇත්තටම මේ මම කියන්න ඕන මේක දැන් අපි උදව් කරන්න හේතුව තමයි මෙයාට තියෙන විශේෂ හැකියාවක්. මොකද හැමෝටම මේක කරන්න බෑ කියලා මම දන්නවා. මොකද මේ ලෝකේ 8 ලක්ෂක් පමණයි මෙච්චර මේ කියන්නේ අපි ගත්තොත් දැන් අපිට පයින් යන්න පුළුවන් දුර ප්‍රමාණයක් තියෙනවා. අපිට යන්න පුළුවන් අපිට තේරෙනවා. හැබැයි මෙයා අපිට දෙපාරක් කරලා පෙන්නලා තියෙනවා මට මේක කරන්න පුළුවන්. දවසකට කිලෝමීටර් 50ක 60කට වඩා දුර ප්‍රමාණයක් මෙයා විදලා තියෙනවා ගිය පාරක්. ඒ හින්දා මේ මොහුට තියෙන ඉතා විශාල හැකියාවක්. ඒක අනිවාර්යෙන් මේක ඉදිරියට යන්න ඕන එකක්. මේක මේ මොහුගෙන් අවසන් වෙන්න ඕන එකක් නෙමෙයි. අනිවාර්යෙන් මේක ජාත්‍යන්තරයට යන්න පුළුවන් හැකියාවක්. ඒකයි අපි ඇත්තටම ඒ කියන්නේ මේ සලකල මොහුට සහයෝගය ලබා දෙන්නේ. මම බාල කුමාර කියන්නේ ඉතාම දක්ෂ මලල ක්‍රීඩකයෙක්. ඔහු වසර 2කට පමණ පෙර අපේ පරදුවත්තට සේවය සඳහා පැමිණියා. ඊට පස්සේ මොහුත් එක්ක කතා කරනකොට තේරුණා මොහු ඇත්තටම මේ මෙවැනි ගමනක් මෙවැනි දෙයක් මීට පෙර කරපු අයෙක් කියලා. ඊට පස්සේ අපි දැක්කා නිවුස් පේපර් වල තිබ්බා මොහු කිලෝමීටර් 1500ක් පමණ දවස් 45කින් නිමා කරලා තියෙනවා කියලා. දෙපාරක් ඒ දේ කරලා තියෙනවා. ඊට පස්සේ ඇත්තටම අපිටත් ආසාවක් තිබුණා මේ මොහු ඒ දේ කරයිද නැද්ද කියලා. මොකද ඒක මේ හරිම අමාරු කාර්යයක්. මොකද දවස් එක දිගටම දවස් 50ක් 60ක් පයින් යනවා කියන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයි. ඊට පස්සේ අපි අපේ ආයතන ප්‍රධානී ශ්‍රේෂ්ඨ කළමනාකාරතුමා පත්මසිරි රණවකාරච්චි මහත්තයත් එක්ක එකතු වෙලා එයාලගේ සහයෝගයත් ඇතිව අපි දෙවැනි වරට මේක සංවිධානය කරා. ඊට පස්සේ මෙයා ඒක කොරෝනා වදරෙන් ලංකාවාසීන් සියලු දෙනාම ආරක්ෂා වේවා කියලා උතුම් අරමුණක් ඇතුළේ තමයි මේ ගමන ගියේ. ඒක සාර්ථකව නිමා කරා. ඇත්තටම අපි හිතුවටත් වඩා හොඳට. ඊට පස්සේ තුන්වෙනි වර බාල කුමාර ඇවිල්ලා අපිත් එක්ක කතා කරා. මට මේක දැන් එයා ඇවිද්දා මේක දැන් මට ලෝක වාර්තාවකට යන්න ඕන කියලා. ඇත්තට අපිත් දිගින් දිගටම කිව්වේ මේක ඒක තමයි වාගේ හැකියාවක් තියෙනවා. මේ වගේ ලොකු හැකියාවක් ඒක ලෝක වාර්තාවකට අනිවාර්යෙන් යන්න පුළුවන්. ඊට පස්සේ අපි විස්තර හොයලා බැලුවා මේ මෙහෙම වාර්තාවක් තියන්න පුළුවන්ද මොකද්ද වාර්තාව කියලා. ඊට පස්සේ අපි ඇත්තටම තීරණය කරා මෙවර මේක අනිවාර්යෙන් කරනවා කියලා. ඒක බාල කුමාර තමයි මේ මහන්සියලා ඒ වැඩේ කරේ. ඊට අමතරව මේ වැඩේ ප්‍රධාන අපිට ප්‍රධානම සහයෝගය ලබා දෙන්නේ අපගේ
උදේ කුමාර මහත්තයා එතුමා තමයි ඇත්තටම මේක අපේගේ ලොකු කාර්යභාරයක් මේ 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 ගමනේ ඉටු කරන්නේ ඊට අමතරව අපි පරදවත්ත විදිහට මෙයා සේවය කරන ස්ථානෙ විදිහට අපි මේ පාරත් ඔහුට අනුග්‍රහය ලබා දෙනවා ඒ වගේම අකුරැස්සේ බොහෝ ආයතන ඊට පස්සේ ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාව ඊට පස්සේ ක්‍රීඩා මාත්‍යංශයේ ගොඩක් නිලධාරීන් මේකට මොහොත් එක්ක මේ අවස්ථාවට අත්වල් බැඳගෙන තිබෙනවා ඇත්තරම මම සුබපතනවා මහුට මේක ඉතාමත් සාර්ථකවරින් මේ පාර ඉවර කරලා මුළු ලෝකෙම නම දිනාගෙන හොඳ වාර්තාවක් පිටවන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා ජනතාවට කියන්න ඕන ඇත්තරම මේක මේ විශාල කාර්යයක් මේ 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 වැඩේ කරන එක ලේසි නෑ අපි ඔබගෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තරම පුළුවන් නම් මෙයා එනවා කියලා ආරංචිය ලැබුණාම මග දෙපසට රැස් වෙලා මොට අත්පොලසන්නා දෙකින් හරි පුළුවන් නම් සිසිල් පැන් හරි කිනම් හෝ දායකත්වයක් ලබා දෙන ලෙස මොකද ඒක මොහුට මේ ගමන යෑම සඳහා ඇත්තරම ඒක ලොකු ශක්තියක් වන වශයෙන් ඔබගේ ආශිර්වාදයත් ලබා දෙන්න මොහුට ඒක මේ ඇත්තරම ලොකු මොහුට මේ ගමන අවසන් කිරීමට ලොකු ශක්තියක් වෙනවා අනිවාර්යෙන් නිසා ඔය ඉතින් මම ඉස්සනවා නමස්කාර කරන ගාර්ථර මා සංඝරත්නයට මම හිතන්නේ වසර 3ක මාගේ අධ්‍යාපනය තුළින් මට නවාතැන් පාස්කම්සා අනිකුත් පාස්කම් තුළින් උදව් කරපු ගාර්ථර මා සංඝරත්නය නිසා ශ්‍රී ලංකා පොලිසියට ඒ වගේම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවටම මා ස්තුතිවන්ත වෙනවා ඉතින් මේ 2023 වසරත් මට එවැනිම සහයෝගයක් ලැබේ කියලා මම බලාපොරොත්තු වෙන ඒ නිසා 2023 වසරේ 9 මාසේ 25 වෙනිදා අකුරැස්ස නගරෙන් ආරම්භ කරන මේ පාගමනට ඔබ සැමගේ සියලු දෙනාගේම සහයෝගය මට ලැබේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම මෙවර ගමන් කරන මාර්ගයේ එන්නේ අකුරැස්ස සිට මාතර 30 කතරගම ඔස්සේ තනමල්ලිල ඇල්ලවායේ මොණ්ඩාගල සීමලාණ්ඩු අම්පාර ඒ වගේම මේ දිවිල මයියන් දේ අත කණ්ඩියාරා අබර්නෝලින් ටින්කෝල්ට ටින්කෝලින් නැවතත් වවුනියාවාරා යාපනයේ දක්වා ගමන් කරන යාපනයේ නැවත දකුණට ගමන් කරන අනුරාධපුර ඔස්සේ ගාල්ලට ගාල්ලෙන් නැවත බද්දගම ඔස්සේ කඹුරු පිටියාරා මාතරෙන් අකුරැස්සෙන් තමයි අවසන් ඉතින් දවට ඉන්න ජනතාව මා සමග එක්කව මට වතුර පොදකින් හරි උදව් කරත් ඒක මගේ ජයග්‍රහණ මේ ලෝක වාර්තාවට විශේෂ ජයග්‍රහණයක් වෙන නිසා මම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින මා සමග එක්කව වෙන්න කියලා ඉතින් මේ ජයග්‍රහණය තුළින් මාට සහාය දක්වන සියලු ආයතන වලටත් මා වැඩ කරන ආයතනයේ ගරුආධිපතිතුම ඇතුළු කාර්ය මණ්ඩලයටත් සියලු ගම්වාසීන්ටත් ස්තුතිවන්ත වෙනවා මේ ලෝක වාර්තාවට මාත් එක්ක එකවලා ආරම්භයේදී මට සියලු ආශිර්වාද දීලා මේ ගමන ආරම්භ කරන්න ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය අවශ්‍ය වෙනවා කියන එක මම මතක් කරලා සිටිනවා